මන්තා චක්කවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සත් ධම්මන් නිරාජස්ස සුනන්තු සග්ග මොක්කඩන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බදස් කතං භූතස්ස මේ රත්තින් දිවාවීති පතන්තීතිති ශද්ධාවන්ත පින්වත්නි පින්වතියනිි බෝෂත් දරුවනි. අද දායකත්වය දරනවා අංකපයිෙන් දා අට ඒ දා අට අතරවන මාවත මේ ෆිල්ඩ් සපුකස්තැන්න පාර කලගිඩියේන ලිපිනේ පදිංචි පලවින්නගේ වීරසිංහ මාත්මා ගීතිකා සූරියාරච්චි වෙරෝෂ් විලෝචචන පළවින්නගේසා පළවින්නගේ සිතුම් ශිෂ්‍යා සමින්දිනී යන සියලුම දෙනාට ඉක්මම් භවයකදී උතුම් නිර්වාණය අවබෝධ වේවයි ප්‍රාර්ථනා කරන්න. දේශකයාණන් වහන්සේ ඇතුළු ධර්මර්ශවනය කරන ලක්වාසි ලෝවාසි සියලව දෙනාටත් ඉක්මම් භවේකදී උතුම් නිවන්සුවේ අවබෝධ කරග්ඩ මේ පින උපකාර වේවා. එමෙන්ම දෙපාර්ශවේම පරලෝ සැපත් දෙමාපියන් සහෝදරිය ඇතුළු පවුලේ නමින් පරලෝ සැපත් සියල්ම ඥාතිීන්ටත් ධර්මදානිමේ පුුණය කුස්සල් අනුමෝදං වී බවගාමී සසර කෙළවර උතුම් නිර්වාණ සුවය ශක්ෂාත්වීවා කියල ප්‍රාර්ථනා කරගෙනයි මේ අපේ පළවෙන්නගේ පවුලේ අය ප්‍රාර්ථනා කරන්න බුදුරජාණන් වහන්සේ වදාලා සෑමදාමවාගේ භික්ෂුන් වහන්සේලාට කතම් භූතස්ස මේ රත්තිං දිවාවීති පතන්තීති අබිහින්නං පච්ච වෙක්කි තබ්බං අබිහින්නං පච්ච වෙක්කි තබ්බං කියන්නේ ඔොඳ සීකල්පනාවෙන් ගැඹුරිින් සී විකල් වෙලා නෙමෙයි ආවටගියාට නෙමෙයි ඉතාමත් ඕනකමකින් හොඳ සතියකින් ොඳ සමාධියකින් ස්ත්‍රියයක් පුරුසේ ගීෙක් පැවිද්ධෙක් අපි කවුරුත්. කල්පනා කරලා බලන්ඩෝන. මේ කල්පනාව කියන එක නිවනට අත්ති අවශ්‍යයි. කල්පනාවට කියනවා සම්මා සංකප්ප නිවංයන්ඩ තිබෙන චතුරාරිී සත්‍ය අවබෝධ වෙන්ඩනං මාර්ගශක්තිය මුලින් දැනගණ්ඩුවන. ඒ මාර්ගශතතිය තියෙන අංග අටෙන් දෙවැනි අංග තමයි සීකල්පනාව නිකාන් සීකල්පනාව නෙමෙයි ගැඹුරින් කල්පනා කරන්නඩ ඕන මනාව කල්පනා කරන්න්ඩ ඕන එකඟ සිතින් කල්පනා කරන්නඩ ඕන ඔය සීකල්පනාවකයන එකයි කල්පනාවක් එක් තමයි සී අත්තියෙන්න එතකොට මොකක්ද මෙතන කල්පනා කරන්න කිව්වේ කතම් භූතස්ස මේ රත්තින් දිවා වීති පතන්තීති පුදුම වේගකින් කාලි ගෙවී යනම් කෝමජ කාලෙ ගෙවෙන්නේ රෑවෙනවා දාවල වෙනවා. දාවලාවම අයිරෑ වෙනවා. රෑවුනා අයි එලි වුණා ආය එලි වෙනවා අයිරෑ වෙනවා ඔන්න කාලි ගෙව නෑටි. එසේ නම් මේ ගෙවන්න කාලි තුළ. අපි මොනවද කරගත්ත ඔන්න ඔය ගැනයි සිතන්න කියන්න දැ මේ අවුරුදධ පටන් ගත්තා සතුටුණ ්‍රතිං්ඥ දැම්ම විනෝධ වුණ නැටුවා සින්දුකිව්වා සංගීත සන්දර්ශන පැවත්තුවා පුදුම සතුටක් දැ මේ වෙනකොටයි ලබන පලවෙනි ද සමරන්ඩ කොඩිදානවා ලයිද්ධනවා සැරසිලි කරනවා දැන්ටම සූදානම් උත්සව සංවිධාන කරනවා මේ ඔක්කොම දැන් දැන් කොළඹ පැත්ත ගත්තොත් සියට අනුවක්ම සිංහල බෞද්ධ කඩවල් ලොක්කොම නත්තල් කඩවල් වෙලා නත්තල් සැරසිලි කරලා ඔක්කොම තැන්ගේමයි ලස්සනයි ඔවාපි එපා කියනවා අනිමේ මං මේ කියන්නේ ලැස්ති වෙනවා ස්ති වෙලා ජනවාරි සමරණ. ආයි රෑවෙනවා එලිවෙනවා එලිවෙනවා රෑවෙනෝ ඕම දෙසබරයි ආය ඔන්න දෙසබර මාසේ ඔය සැරසිරිිටික කරන. නමුත් මේ සරසලා පටන්ගත් අවුරුද්දේ නැවත සරසන්ඩ පටන්ගන්න වෙලාව දක්වා තුන්සේ ඇටපාක කාලයක් රැවු එලිවුනා එලිවුනා රැවුණ අපි මොනවද කර ගත්තේ මෙන්න මේ ගැන සීකල්පනාව ගැඹුරින් අවධානය නැත්තං කල්පනාව ඇතිකරගෙන බලන්ඩ කියලයි තථගතයාණන් වහන්සේ සෑමදාම මේ බණපදය දේශනා කරන්න සෑමදා ඇයි එක දවසක් ජීවිත වටිනවා මොනවද කළිය වෙන දේවල්දයා බල තමන්ට වැඩකුත් නෑ අනුන්ට වැඩකුත් නෑ තමනුත් තමාරුව වැටිලා අනුනුත් තමාරුව වැ වට්ටනවා තබනුත් ඉරබට කන ගමන් අනුුවත් සාක්්‍ය දෙෙන්ට කැන්දන මේ විදිහයට දවස කාලෙ ගත වුණුත් ජීවිතේ නිකම්ම ගෙවිල යන නිකම්ම ගෙවෙන ජීවිතයක් අසාර්ථකයි යම දවස්සල පුදුම විදියට රටේ සුළු සුළු ප්‍රශ්න ඊය දවස බලනොකොට විශාල විශාල පිරිසක් යන්නේ මරණ දයා බැලුවොත් ලංකාවිත් අයර්්‍යිනෙක් ඊයේ දවස මැරිලා මේ කාලෙ කාපු නිසා අම්ම ඉතාත්තයි මාන්සියෙන් ඒ දෙන්න ඉගෙනගෙන නෑ අනන්ත දුක්විඳලා මොනවාරි අම්බ කරලා අපි විඳින දුකුම්ඹල විඳින් එපා කියලා අනුන්ට අටපාල බැනුන්ාල ළමයින්ට උගන්නනවා. දක්ෂ ළමයි ඔන්න අද පාරවල්දිගේම අම්මල තාත්තල ඉටගෙනඉන්නවා. ඇයි පයේ ළමයිගේ විභාගය. අම්මල තාත්තල මාපාරි කකුල් කඩිත්තුව ඇදෙනකං ළම ඉලියන්නේ මු ඉටං ඉන්නවා. පාර බලාගටින්නවා ඇයි අපි විඳින දුකොම්ඹල විඳින්න්න එපා ඉගන ගනිල්ලා. සාධාරණයි දෙමවපියෝ වසයෙන් දරුවු තමන්ට වඩා උඩට යනවා දකිඩ පුතාගේ දක්ෂතා දකිඩ තාටට කැමති දුවගේ දක්ෂතා දකිඩ අම්ම කැමැතිය. දරුවන්ගේ දක්ෂතා දකිින්ට දෙන්නම කැමැති. ඒ නිසා නය වෙනවා ගෙවල් ලුගස්තියෙනවා වතුපිටි විකුණනවා ආසාාවෙන් ගත්ත රත්තරං ආභරණ විකුණවා ළමයි වෙනු. ඒම වියදං කරලා සමාර ළමයි උසස්සන්දමෙන් සිිස්සත්්‍ය පාස් වෙනවා. ඒ ඔස්සන්ගේ තවත් සමාර ළමයි සාමාන්‍ය පෙළ පාස්සව වෙනවා. අවස් සමාර ළමයි උසස් පෙල පාසවෙනවා උසස් පෙල කරලා පාස්ුවෙන්ට බැරිවෙච්ච ළමයි කාර්මිකාන්සියක් තෝරගන්න ඒම කාර්මිකාන්සි තෝරගත් තනම් ඒ අවුරුදු දෙක තුන ඇතුළත තමන්ගේ දක්ෂතා උරගා බලන්ඩෝන තමන්ගේ නිපුුණතා ශක්තිමත් කරගණ්ඩෝන තමන්ගේ දෙමව්පියන්ගේ නයෙන් මිදෙනව එෙළ ඉතාගෙන ඒම නැතුව වෙන වෙන දේ කොලොත් දැන් ඊයේ ප්‍රවෘතියක් තිබුණ කාර්මික විද්‍යාලික ඉගෙන ගන්න පිරිමිධරුවයකුයි ගැනුලමයෙකුයි සත්තුවත්ත බලන්න ගියා දැන් දෙමව්පියෝ සල්ලියේ වන්නේ මාන්සි වෙලා කාපං ඉගෙන ගනින් සත්තුවත්ත බලපන් කියල කෙල්ලයි කොල්ලයි සත්තුවත්ත ගියා සත්තුවත්යේද විනෝදවනා කොයි ලෝකෙ ඉන්නවාද කියලා මතකනෑ දෙන්න ආවා දෙයිවල පැත්තට රේල් පාරළඟට ආ ඇයි දෙන්න මත්වෙලාන ඉන්නේ වටපිටා බැලිල්ලක් නෑ සීකල්පනාව නෑ රාගෙන් මත්වෙලාවාගේ කොයිදේ යන්න මල්ලේ පොල්කිව්වා වගේ දෙන්නාම කෝච්චියයට වැදිලා එතනම මලා ජීවිත දෙකක් අද වදපු අම්මල තාත්තල මොන තරම් අඩනු වැදදාද ගමම දුක්විදිරවා ගමම සෝක වෙලා ජීවිත දෙකක් රටට වැදගත් තරුණ යවය කාර්මි කාන්සේ ඉතන්නේ නෑ ඉනා සෝඩ. එනිසා දවස ගෙවෙන්නේ අපිව ගෙවාගෙන අවුරුද්ධ ගෙවෙන්නේ අපි නාකි කොරෝගෙන අපේ ශක්තිය නැති කරගෙන. බෑල යනවාගේ තමයි අපේ ලස්සන බෑල යනෝ ඇගේ ජවය බෑල යනො සීකල්පනාව බෑල යනො ඇසේ පෙනීම නැතිවේගෙන යනවා කටේ දට්ටික ඉල්ලා අස්වීගෙන යන සරීරයේ වෙව්ලන්ඩ පටන් ගන්නවා කුදුුවෙන්ද පටන් ගන්නවා මතක ශක්තිය නැති වෙනවා වාඩිියුණුන් නැි ගණ්ඩ බෑ නැගිත්තොත් වාඩිෙන්ඩ බෑ කන්දක් නැගගණඩ බෑ පඩුපෙල නැගණඩ බෑ මේ ඔක්කොම වෙන්නේ දවස් ගෙවිට නිිසා දැන් අපේ අවුරු දාසය ධාතවාගේ ඉන්න කාලින් දල රෑවුනේ නැත්තන් දවල් උනේ නැත්තං අපි මොන තරම් බල සම්පන්නද සිරීපාති නගින්ට සීගිරිය නගින්ට පිදුරු තලාව නගින්ට විනාඩි අතලකින් පනාගින් නැක්්ග බැස්සා ජවයක් තිබුණා දැම් බෑ දැන් පඩි පෙලපාක් නැක් ගම ික් මොකරි අල්ලගෙන යන්නුවට ම් වැට බලන බයක් හිතෙනවා බයයි දැන් ඇයි රැවුුණ ඩාවල වුණා අපි ජරාවට පත් වුණ හොඳයට බෝල ගෙටියවාගේටපු අය ඇඟ රැලි වැටිලා කටු ඉලිප්පිල සරීරයේ බෑල යනකොට දකින දකින අයානෝ මොකදෝයා මොකදෝයා ඇ එලි වුනා ලිුුණනා රැවුණ මේ මනා වෙන මොනුව කරන්න කවුරුුවරි කැමතිද ඕනකමින් තමන්ගේ රුව නැති කරගන්න නාකි වඩවෙඩ බලන්නේ රූපේ ලස්සන කර ගඩන කිසි කෙනෙක් කැමැති නෑ ජරාවට ජරාවට කැමැති පිරිසක්තින්න අ දෙසී විසිපාකවිතර ඒක ඇනේ ශරීරයේ ජරාවනිවෙයි ජරාවට වැඩ කරන්න ඒ නිසා මේ ලස්සන රට නැති කලා සුන්දර රට නැති කළා අනාගතයේ විනාස කළා තුණ තරුණයන්ගේ ජීවිතය අඳුරු කළා ඇම පැත්තකින්ම රටේ ප්‍රචන්ඩත්තය මත්ද්‍රව්විය ඇම පැත්තකින් විනාස කළ ලොකූ අපරාධයක් මෙඔල විපාක තියනවා මතකතියාගණ්ඩ ඕනා එල දෙෙනගේ තන පුඩුවෙන් කිරිටික දෝපු ගමන් රි කණ්ඩ බෑ මීකිරි කණ්ඩ නම් මිදෙන් ඕෝන දෝපු ගමන් බොන්ඩ පුළුවන් කිරි වීදුරුව මිදන්නේ නෑ ඒවාග කළ ඔොඳ වේවා නරකවේවා කරපු ගමන්ම විපාක දෙන්නෙ නෑ ඒවට කල් යනවා සමාර විපාක මෙලෝම ලැබෙනවා ඇස පනාපිටම ලැබෙනවා සමාරක් විපාක ලැබෙනවා සංසාර ගමනීදී. එනිසා අපේ ජීවිත අපි අර්ථවත් කර ගණ්ඩෝන. කිසි කෙනෙකුගේ සරනක් බලාපොරොත්තුවෙඩ බෑ. කිසි කෙනෙකුගේ සරනක් අපිට ගණ්ඩ බෑ මට මම මලින්. මා කළ යුතු දේ නොකළ යුතු දේ මාතේරුම් ගණ්ඩෝන. අරයකිව්වා මෙයාකිව්වා කියලා නෙමෙයි. පිරිසිඳ පඥ්ඥාව තමන්ගේ ප්‍රඥාව අවධි කරගන්න ලෝන අවදිකරගෙන දැහැමි මඟක ගමන් කරන්නලෝන ඒ මඟ අපිට පන ල යිතියන්නේ යායුත්්‍ය අපි මයි කිසිදු කෙනෙක් අපිු ඇදං යන්නේ නෑ සම්මාදිිට්ටි කිව්වා ඔොඳ දර්ශනයක් දැක්මක් ලෝකේ ඇත්ත ඇති සැටි දක්කිනවා ඇත්ත ඇති සැට්ටි නිල් කරණාඩියක් දැම්මොත් ලෝකෙ පේෙ නිල්පාටට නමුත් යථාර්ථය සැබෑවක නෙමෙයි ලෝකෙ කොයවත් නිල් නෑ ලෝක නිල්පාටනමේ නිල්පාට තියනවා නමුත් ලෝකෙ නිල්පාටනමේ ලෝකේ නිල්පාටනමේ කොළපාට දැම්මොත් පේදෙම කොළපාටට සැබවිම්ම කණන්නාඩියයි කොළපාට ලෝකෙ කොළ පාට නෑ රතුපාට දැම්මුත් රතුපාටට පේනවා. නමුත් කන්නාඩී වීදුරු රතුපාටයි ලෝක රතුවෙෙන්ඩ බෑ ලෝකෙ රතු කියල පාට අක් තියනවා කොල කියල පාට කොත්තියනවා. නිල් කියල පාට් කොත්තියෙනවා. ඒවා ඇති සැටියෙන් දකිින් දෝන. ඒම නැතුව සියල්ලම නිල් සියල්ලම කොල්. සියල්ලම රතුකිව්වොත් ඒක මෝඩ ප්‍රකාශනයක් ඒ ොන්ද දක්ම නෙමෙයි ලෝකෙ දුක දකිින් දෝලා මේ ලෝකෙම තියෙන දුක වුඩයි ලෝක නම් දුකමයි ඒකයි නිවන සැපයි කිව්වා ඒතන් සන්තාන් ඒතන් පනීතං නිවන සාන්තයි කිව්වා නිවන ප්‍රනීතයි කිව්වා නිවනට මෙපිට තියෙන සෑම දෙයක්ම දුකයි බක්මෝක දිවිය ලෝක ගැන බැලුවත් එතනත් සදාකල් සැපයක් ඇත්තිනෑ ඒ නිසා නිවනට මෙපිට තියෙනෙ දුකමයි නිවනයි සැප නිවන් දකින තාක්ම මේ දුකලෝක තියෙනවා එතකොට උපතක් ඇතිවන්නම දුකකින් උපත කියයානෙ මා දුකක් ජාතිය උපන් නිසාමයි ජරාවට යන්න. ජරාව කියන්නේ මා දුකාක්. බැරිවෙනකොට එකට ඉටපු අයයටත් අපි එපා වෙනවා. අපේ කය දුබල වෙනකොට අපි ෝ ප්‍රිය කරපු. පුංචිකාල අප අම්ේ අම්මේ තාර්්‍ය තාර්්‍ය කියලා. මූුණ සිබිමින් කරේ එල්ලි ලබෙල්ලි එල්ලිලා. බදාගෙන සුරතල් වෙච්ච අපේ දරුවන්ට පවා. අපි දුබල වෙනකොට ජරාවට යනකොට ඒ අයගේ ඇස් දෙකට අපි අපට සන්නවෙනවා. පෞගේදාක දැක්ක දර්ශනයක් පානදුර පැත්තේ වයස් ගට අම්මක් කෙනෙක්ව පිට්ටනියක දාළ ගීල්ලා අනේ බෝම වැදගත් අම්ම කෙනෙක් ඒ අම්ම ඇමෙරිකාවට ඕස්ටේලියාව කැනඩාව ජර්මණිය වගේ රටවල් වලටත් ගි ගී තිය ඔොඳට ඇබිදල තියනවා කඩසාපපු තිබිල තියනවා මාර්්‍යය මලා දරුව වෑන් එකකින් දාගේ නවදිී ඔන්න මග දාලගියා අයින්සකම්මා මනුස්සේ කෙසල් ගෙඩි දෙක් දුන්නම දෙකම ගත්ත නෑ මට එකක් ඇති ඔයා එකක් කණ්ඩ පුතා කිව්වා ඔන්න අම්මගේ සිත්ත අපට මටක් වුණා කුඩා කල අපිට හගන්න ප කවියක කෑල්ල නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති මේක මට මත කෙටාව කිසල් ගැඩි දෙකක් දුන්නා එකක් මට ඇති පුතා එකක් කන්න ඔන්නේ අම්මගේ සිත්තර බත් පාර්සල් දෙකක් දුන්න ළඟඉන්න වෙළඳංකර නම්ම කෙනෙකුට අම්මා මේ අම්ම වයසයි මේ හම්මගේ න අරමනුස්සි අම්මා ඔයා මේක කඩ මට මේක ඇති මනසක්තිය නම්මා දුබල වුණ නාකිවුණා කේ වාරු නැතිවුණ සමාර්වි්‍ය ගෙදර කියවනවා වෙඩ ඇති ලටවල් ගැන මෙතන වාඩිවෙලාක් කියන්න නේවා ඇමෙරිකාවංගලන්ත ගැන කියන ලඩන් ලඩන් කියනවා මේවා කියවනකොට දරුවන්ට පාවෙලා ඇති ඔන්න කොච්චර ලස්සනට උන්නත් ජරාවට යනකොට එයා පේන්නේ අප්‍රසන්නව එපාාවෙනවා ගෙදර තියාගණ්ඩි හිතන්නේෙ නෑ ජරාව කියන්නේකයි ජරාව ගෙවල් වල තියාගන්නේ නෑ ඔන්න අපිත් ජරාවට ගියොත් ඔය ටික අපිට සිදුවෙනවා මේකයි සිතන්න කිව ඕකයි දර්ශනය ජරාවට පත්තෙන්ට කලින් වැඩ කරගන්නරෝඩ එළඟට ව්‍යාදි ව්‍යාදිිකය අනෙලෙඩ රෝග. විවිධ ආබාධ උප්පත් ජන්ති මේ කයේ වයිසට යනකොටට එකඒකා බාධ අපි තරුණ කාලේ ලෙඩදුුන්ට වීලු කළ අවමන් කළ බලපන් ඇමදාම ලෙඩින් මොකක්ද බංකී ලැව්වා දැන් අපිටත් ඒටික ඇති වෙලා ද මගේ වුනත් ඔළුවටිකක් වැනෙන්ට පටන් ගත්තා මොකොද ස්්නායු අමාරු ඒකල් ලෙඩක් දැ ඊයේද කොයිදම්. ඒ අම්ම ලෙඩි සනීපවුණා නමුත් එයාට සුවය ඉස්පිරිතාලෙන් ටිකට් කැප්ුවට එයාගේ කයට සුවේ නැතිවෙට ඇති එ නිසා ගම්පා ඉස්පිරිතාලින් අටමිනි තට්ටුවෙන් බිමට වැටුණා පැන්න ඔන්න ලෙඩ නිසා ජීවිතයේ පවා නැති කරගන්නවා එළඟට මර මරණං ආගච්චන්ති මොන මෝතේ මරණය අපකරා ඒවිද කාටත කියන්න පුළුවන් ඒ නිසයි මරණං නියතං මේ ලෝකෙ තියෙනවා නම් නියත ධර්මයක් ඒ තමයි මරණ ධර්මය එක අනිවාර්යයි උපන් සෑම සතිකුතම සතෙකුට පමණක්නමයි පණ නැතිදේවල වනත් ස්වභාවයක් තියෙනවා පවතිනවා විනාස වයවා දැ අනුරපුර පොන්නරුව ගියොත් කාලෙ රජකාලි තිබිච්ච මා විශාල මන්දිර පන්සල් චෛත්‍යය දැ නෂ්ටාව සේෂ වෙල තියෙන් ඒවත් කෙනෙක් ඇදවා අදන නිසා තමයි සංකාර සංකාරවල ස්භාවය ඇද අදනවා පවතිනා නැතිවෙන අනුරාධපුර පොළොන්න්නරුවේ එවකට හිටපු මා දක්ෂ ගුව නිර්මාණ සිල්පිවරුන් යති දඩොල්වලින් අදාපු ගොඩ නැගෙලි පූජාභූමිය පුරාම තියෙනවා තැන් කළුපාට බෝඩ් පුත්තරයි තියෙන දෙමළ මා සෑයකය සං්‍යපාත සසාාලාව කියනවා මේ මේ විදිේ නං නමුත් අත්තිවාරම් පමණයි මොකද සංකත ධර්ම වල ස්වභාවය විපරනාම දම්ම විපරිනාම කියන්නේ විනාසයටයනවා වෙනස් වෙන. වෙනස්වන ලෝකකයි අපි මේ ජීවත්තය වෙනස්වන ලෝකෙ තේරුම් ගත්තොත් හොඳ දර්ශනයක් තිබිච්ච කෙනා මේකට පුරුදුවෙනවා අනන්න නෑ වැලපෙන්න්නේනෑ අසෝ අසෝක ජීවිතයක් සෝක නැතුව ජීවත්වේවා සෝක කියන්නෙත් දෝමනස්ස එකත් සිත විනාස කරනවා ඒත් අකුසලයක් සෝක ධර්මනිකං ඉතට සිතට නැත්තම් පපුුවට උලකින් අනිනෝවාගේ දැනෙනවාඒනි සයි කඳුලු බේරෙන් මේවා දන්නැති අයි බෝවිත උම්මාදට පත්වෙනවා මේවා දැනගත්තාය තුෘෂ්නීම් බූත වෙනවා මේක සරලව ලිය ලතිබුණ ත්‍රීවිල්ල එකක සරලයි අදට ගැලපෙන වච්චන දෙක්කා. කාසි සද්‍ය කලාට නෝටටු සද්ධ නෑබරෝ කියලා. කාසි නන් සද්ධයි නෝට්ටු සද්ධනය කාසියවාගේ තමයි ඔය දන්න නැති අය දර්ශනයක් නැති අය කෑගානෝ මමයි දන්නේ මමයි දන්නේ නෝටටු සද්න නෝටටුවාගේ සියල්ල දන්න සියල්ල නෙමෙයි දර්ශනයක් තියන තමන් ගැන දන්න මේ ලෝක ගැන දන්න. එකලො සද්ධ බද්ධනෑ. ඔය අද රටේ පුරාම කෑගාන්නේ සද්ධදාන්න. හොඳට බලන්න විමසෙලිබුද්ධියෙන්. වී මංසන කියන්නකයි විමර්සන කරන්න ඕන. විමසා බලන්න ඕන. කියන කියන දේ පලි පිළි ගණ්ඩ බෑ. එක පැත්තක් ගණ්ඩ බෑ එක පැත්ක් ගත්වොත්. අගතියට යනවා දෙපැත්ත බලන්ඩඕන දෙපැත්ටම බුද්ධිමත් විමසල බලන්ඩ ඕන සාධාරණයක් තියෙනවා සාධාරණය වගේම අසාධාරණය කුත්තියනවා අසාධාරණය වගේම සාධාරණයකුත්තියනවා යුක්තිය කුත්තියනවා ලෝක අයුක්තිය කුත්තියනවා නීතියක් තියෙන අනීතියක් තියෙනවා මේක තමයි ලෝකයේ ඇමත් සෑම දෙකම දෙපැත්තක් තියෙනවා දෙ පැත්ත බලන්න ඕන දෙ පැත්ත පාර පණන්න ගියත් දෙ පැත්ත බලල උපනින්නේ එක පැත්තක් බලාගෙන පැන්නොත් අනි පැත්තෙන් එන දේකට යටවෙඩ පුළුවන් දෙ පැත්තම විම සුවත් ඔන්න වීමර්ශනය ජීවිතයේ බේරගණ්ඩ පුළුවන් එ නිසා කාලෙ වේගෙන්ග වෙනවා අද පාන්දරත් මට කියනවා කෙනෙක් බලන්න කවාමුදුර ඊය පෙරේදා විසි දෙක පටන් ගත්තවාගේ ඉවරයින්නේ තව සතියක් විතර අවුරුද්ධ ඉවරයි. ඉංග්‍රේසිි ක්‍රමේට කරගත්ත දෙයක් නෑන. මොකක්ද කලේ කෑව විනෝධ වුණ බුදිය ගත්තා. අල්ලාප සල්ලාපව ලේදනා අර පෝර්න් එක තියයිෙන කොටකොට ඉටියා පුංචි ළමයින්ට ඉගැන්ුවෙන පස්ථා පිලුසීයක් ලියාපන් යුගල පදසීයක් ලියාපන් රබම් පදසීයක් ලියාපන් ලියල තිබුණනම් දරුවා දක්ෂයක් ඉදිරිිය අවශ්‍ය වෙනවා කිසිදු දෙයක් නෑ කනවයි බුදියනට. යි නැගිටෙනවා ආයල් කනවා මේකන මේ ජීවිතතේ මං ගහක් ටවඩ මේ අවුරුද දෙමං ගස්කීයක් හිටවවද මේ අවුරුද මම මල් ගස්කීයක් ටවද මේ දවසේ මේ අවුරුද දෙ මම ධර්මස්සවනය කීයක් කලාද ඔන්න තමන් ගැන වාඩිවෙලාටිකක් කල්පනා කරනවා අනුන්ට කියක අනවන මෙයි මාන්‍යයක් මං බන මෙච්චරක් ඇව්වා ම මෙච්චර වෙලා භාවනා කළා ඒම කියකයනකොට තමන් දන්නෙම නැතුව ඒතුළින් තමන් මත්වෙනවා ඒකත් බයානකයි ඒතුළින් තමන්ට පොඩි ආංකාරකමක් වෙනවා අපි දන්නේ නෑ ඒකයි ඒවට වංචක ධර්ම කියන්න වංචා කරන අපිව මේම මේම කෙනෙක් පිරිස මැද්දේ තමන් ගැන තමම් මා උදාරලෙස්ස කතා කරනවා එක වැරද්දී බුද්ධිමතා නැනවතා කලකිරෙනවා එ අහිතනවා එයාගේ දක්ෂතාවක් කියලා තමන් ගැන තමම් කියාගන්න එක සුදුසුනෑ ගුණේ තියෙන තැනටයි එරි එකතුවන් ගොනවතාගේ ගුණය ලොක බැබලෙනවා තමන් ඔොඳ නං තමන්ට සැලිකින් ලැබෙනවා ඒකයි බුද්ධ දේශනාව පූජකෝ ලබතේ පූජන් වන්දකෝ පටිවන්දනං යසෝක ඉත්තිංච පපපෝති තමන් අනුන්ට පුද පූජා පැවත්තු අනං තමන්ටත් සමාජයෙන් පුද පූජා ලැබෙනවා අනුන්ට වැඳුම් පිදුම් කලානම් සමාජෙන් තමන්ටත් වැඳුම් පිදුම් ලැබෙනවා. ඒ කරන තැනතා වැඳම්පිදුම් කරන තැනත්තා පුද පූජා කරන තැනත්තා ඒ තැනත්තාගේ යසෝරාව කීර්තිය පැතිරලයනවා අමුතුෙන් පෝෂටර් ගාන දෙයක් නෑ අමුතුෙන් කිය කියා දුවන්ඩ දෙයක් නෑ ඒන බැබැලෙනවාමයි. ඒ තමයි බුද්ධ දේශනාව තමන් අවංක නං තමන් අවංකව කටයුතු කලා නං කළ යුතුදේ පමණක් බුද්ධිමත්ව කලානං නොකළ යුතු දේවලින් වැළකී සිටියානං මොනතරම් සැප අදද කියා සිතන්න ඒ තමයි සැප මට මම රටට වැඩක් කළ මට වැඩක් කර ගත්තා මගේ රාත්‍රී නිකාගෙව් අනමේ මගේ දාවල නිකං ගෙව්නනෙමින්. උත්්ටානවත්තෝ සතිමත් ව මං උත්සායෙන් වැඩ කළ සීකල්පනාවෙන් වැඩ කළ. මම පොළවට බරක් නෑ. මම මගේ රටට බරක් නෑ. මම කාටවන් අය නෑ. ඔන්න තමන් ගැන තමන් ආවර්ජනා කරනවා. තමන් ගැන තමන් සිතා බලනවා. තමන්ගේ අඩුපාඩු ගන්නේෙ තමන්යි. ඒ අඩුපාඩ ඉවත් කර ගණඩ චන්ඩන් ජනීති වායමති කැමත්ත ඇති කරගෙන වෑයන් කරනවා ඒ සඳාසිත යොද වනා ඒකට සිත නැඹුරු කරවා උත්සාවත් වෙනවා මංමට පස්ස මේවා කරන්නේ නෑ අනේ මේ අවුරුදධ පුරාම මං ඉතාමත් අගනාදී මගේ ජීවිතය කරගත්තා ඒවා මම නතර කරන්නේ නෑ ඒ සඳ ජන කැමත්ත ඇති කරගන්නවා. වායමත්ති වීරිය කරනවා චිත්තම් පක්ගන්නාති පදහති ඒ සඳාසිත යොද වනවා ඒ සඳාසිත තබාගන්නවා මෙන්න මේවට කිව්වා සතර සම්යයක් ප්‍රධාන නිවන කරා යායුත්තු මගේ තියන ප්‍රදංවීරිය පදංවීරිය කියන අතාරින්නේ නෑ අතාරින්නම නෑ බාධක කරදරාවත් තමන්ගේ සිත වෙනස් කරන්න නෑ පවට යොමු වෙච්ච සිත ඒ මුදවගන්න වෑයන් කරනවා මෙන්න මේවතමයි මනුස්සකම් තිරිසනත් ජීවත් වෙන ඌත් කනවා නිදනවා බයන්ගෙන්වා ගේ පරපුරබෝ කරනවා ඒ තිරිසං ගත්තිය ඕකොමනම් මනුස්සයත් කරන්නේ තිරිසනටයි මනුස්සයටයි වෙනසක නෑ තිරිසනට වඩා මනුස්සයක් හැපී පේනවා ඒ වෙනමොකක්වන්නමෙන් සමාරවිට මිනිස්සුන්ට වඩා තිරිසංගත සතා ලස්සනයි මොනල ලස්සනයි කුරුල්ලු ලස්සනයි සාගරයන්න මාලු පුදුම ලස්සනක් මොවා බැලුවර ලස්සනයි ෑම සතික්ම මනුස්්‍යයට වඩා පෙනුමෙන් ලස්සනුවත් ඒ මොන ලස්සන තිබනත් උට මොලේ නෑ මොලේ තියන සත්තා උන්ට මොලේ තියනවා ඒ මොලේ උසස් නෑ. උන්ගේ අදවත උසස් නෑ. මනුස්්‍යයිමනමි මොලනුත්තු සස් මනසිනත්තු සස්. මොලෙන්ගු සස් නිසා විධදී නිර්මාණිකරන්ට කල්පනා කරනම්. සිත යොද වනවා. ඒනි සාතමයි ලෝකෙ දියුණූනේ. දෝංකාරෙක කියන සද්ධි කණට වැටුනම. මනුසේ කල්පනා කළා දෝන්කාරයක් වයෙනවා ඒ නිසා තමයි ගුවන් විදුලි යන්තරයක් නිර්මාණිකලි ඒකට සිත යෙදෙව්වා මනස මොලේ යොමු කලා පුංචි පුංචි කම්බියාදී අරගෙන පෙට්ටියක් ඇතුළේ සවිකරලා. විදුලි ඔස්සෙන් ඒකෙන් අසන්නට සැලස්වා දැ මොනතරං විද්‍යාව දියුණුද දැන් ලේසිනෑ විවිධදේ නිර්මාණය කරන සත්තුන්ට බෑ සත්ව ලෝකෙට බෑ මේ සත්්‍ය අන්ට බෑ මනුස්්‍යයට නිර්මාණ සීලි අක අාවතියන ඒ නිසා දවස නිකංගෙවන අනිමයි මොනවා මොනවාරි සුචරිත ධර්ම සුචරිතදේ තැවෙන දේනෙමෙයි අඩන වැලපෙන දේනෙමයි තමන්ටත් සතුටක් ලබාදෙන ඉ මෝදති මෙලෝම මෝදනයට වඩ පුළුවන්කන් ඇති හොඳ දේවලට යොමු ව්ඩෝන. ඒකයි සරල බසින් ජනප්‍රිය බුදුවාදනෙන් කියනවා සබ පාපස් අ කරන එපා වැරදි වැඩ කරන්න කොසලස්ස උපසම්පදා දක්ෂේක් වඩ කුසල් කරන්න දක්ෂතාව ඇති කරගන්න. කම්මැලිවෙඩ එපා දවස නින්දටම යොමු කරඩිපා නිතර නිදන කොටයි ලෙඩ වැඩිවෙන්න නිින්ද නිසයි ලෙඩ වැඩිවෙන්න කයට නින්ද අවශ්‍යයි ඒකෙත් ප්‍රමාණයක් තියෙන් ද ඕන බඩේ ප්‍රමාණය දැන ගණ්ඩ ඕන අධික ලෙස කෑමත් අධික ලෙස නින්දත් මේ දෙකම පරාභව සූත්‍රයේ පරාභව කරුණු වැටියට මනුස්සයා වැනසෙන කරුණු ඇටියට මෙලවත් පරලවත් විනාශ වෙන කරුණු වසයනුයි බුදුනුවනින් දැක දේශනා කොටට වදාාරය ඒනම් දක්ෂතා නිපනතා තමන් තමන්ගේ දක්ෂතා අඳුනගන්න ඒවා ඔපමට්ටන් කරන්නඩුවන මැනිකක් නිකම්ම ගලක් මැනික කපල ඔපමට්ටන් කරද්දි එක දීප්තිය වැඩී එකටකේ නො අමිල කියලා මෙල කරන්න් බෑ තමනුත් තමන්ගේ දක්ෂතා ඒවා ඔපමට්ටන් කොලොත් තමනුත් ලටට ලෝකෙට අමිල වස්තුවක් වෙනවා. මිලකරන්ඩ බැරි කෙනෙක් වෙනවා. අපි මලාට පස්සෙත් රූපෙදරල ගියත්. නම පවතින විදියට අපි ජීවත් වනාාවෙනවා. එනිසා වසරක් ගෙවීගෙනයනවා. අලුත් වසරක් ඉංග්‍රීසික්‍රමේට උදාවෙන් ආසන්නයි. අපි උපන්දා පටන් සෑම වසරකමල් දොලොස්වැනි මාසය. ලබන අවුරුද්ද මීත වඩා සුභ වසරක්වේවා කියල පතනවා. බැලීනම් ඇෑම අවරුද්දක් අපිට අසුබයි. ඒ අවුරදෙත් පැත්තුවා මේ අවුද අසු බයි. ැ මේ අවුරදෙත් සුබනාව වස රක්වේවා කියල ලියනවා. මොන සුභක්ද දැන් ඉන්දියාවිතියෙන දුමවාහිවට ලංකාවට නිකන් එෙනවා. නිකම්ම ය අදුමවායු මිනිස්සුන්ගේ අකුසල වැඩි වෙද්දදි මිනිස්සුන්ගේ සිතිවිලි නරක් වෙද්දී මනුස්සකම් කැලේට යද්දී මේ ලෝක විනාස වෙනවා ලෝක විනාශකයනඒකයි අමුතු දෙයක්න මෙ මනුස්සධරම නැතිවෙනවා. මිනිස්සු එකනෙකාට කොටා ගන්නවා කරුණාවනෑ මෛත්‍රියන දයාවන අනුකම්පාවන ආත්මාර්ථකාමී විතරයි මම විතරයි මගේ පවුල විතරයි ඒ නිසා අම්මමහරලාල සල්ලිනං සල්ලි වෙනුවෙන් ඕන දෙයක් සල්ලි සල්ලි සලි සල්ලි තමයි දෙියන්ගේ මල්ලි කියලා මුදල් පසු පස මබාගොයි එකතු කරන නමුත් සිතන්නේනෑ සබ්බං පහාය දමනීන් සබබංකෑන සියල්ලම අතරලා යන්න දවසක්කෙනවා එදාට ගෙනියන්ට යමක් අප සතුව තියෙන් දෝන ඒ තමයි පින පව පින වැඩිනං ඊළඟට සැපයක් මයි ඒක වලක්කන්න බෑ පවවැඩිනං ඊළඟට දුකක් මයි ඒක වලක්කන්න බෑ ඒ නිසා සිතමු උොඳට සිතා බලමු බුද්ධි අවධි කරමු මෝඩ වැඩ කරන්න ලිපපා උොද අවධානකින් ජීවිතයේ සිතන්න දැම් පුංචිනෑ වසරකින් තවත් පරිනත වුණා තරුණ කාලෙ පුංචි කාලි දන්න ඇති කමට කළේ දැන් අපි දන්න අයිවා ගැන දැන දැන වැරදි කර්ඩිපා සෝද සෝද මඩේ දාණ්ඩිපා වැරදිනාට කමක් නෑ වරද පිළි ගන්නඩ ඕන වරදින්න මිනිස්සුන්ට වරද කලානන් සමාවදෙන්ඩත් පුරුදුුවෙන් සමාව දෙනකොට එයා දෙයි එෙක් වෙනවා දේවත්තෙට යනවා සමාව දුන්න දැම් මේ දෙසම්බර මාසු ගන්නන්නෙත් එෙක්කයි. එක කනකට ගැව්වොත් අනිත් කනත් පෙන්න්න පා. ගාණ්ඩයන්ඩුපා. ගුටිකණ එක සැපයි. ඔන්න මෛත්‍රියයාාපු ඇටි. මිනිස්සු මෝඩකමට කඩා පයිනවා. මාපාරය අද්දී බල්ලෙ ක අපියෝකෑවා. අපි පෙරලිලා බල්ල කණඩ යන්නෙ නෑ. ඒම කණ්ඩගියොත් බල්ලට වඩා මෝඩයක් අපි. දන්න ඇතිකමට කළා අනේ උඹත් සූපත්වය වකිවොත් ඔන්න මනුස්සයා කැපී පේවා පොල්ලක් කරම් බල්ලට ගැවෝත් එක ගැලපෙන්න්නේ නෑ ඒ බල්ල කළේ දන්න ඇතිකමට අපි කරඩ ගියත් ඔන්න ඔත්තනයි වලද තියෙන ඒ නිසා සෑම තැනකොම ප්‍රශ්ට තරුණ ජීවිත දයා බලද්දිී එක පැත්තකින් කණගාටි සියල්ල තියෙන මේ රටේ ඉඟන්නු බවට පත්වනා මොනවද නැත්ති සෑම දෙයක්ම තියෙන රටක් නමුත් රට දාල යනමට්ටමට තරුණ ප්‍රජාවගේ සිත යොමු වී තියෙනවා යයාමයි තේරෙන්නේ විඳින කට්ට ලේසි නෑ නමුත් මේ රටේ දුක්විඳින්ඩ මේ රටේ වැඩ කරන්න කැමති නෑ ඒ තරා ආංකාරකම කුත්තියනවා ඒගින් වැසිකිලියේද අටකමක් නෑ මට වයස් ගත මනුස්සෙක් වැඩිය වයිසක් නෑ යටක්කුත්ත ඇති ඒ මනුස්්‍යය විදේශී රටකදිී මට කියනවා ආමදුරුවනි මගේ ජීවිතයේ මම බුදුන් වැන්දට වඩා කොමට් බැන්ඩ මොකද තට්ටු විසිදේකඕෝටලයා මෙයා තමයි තට්ටු විසි දෙකම ටොයිල හෝදාන්න නමුත් සල්ලි තියනවා සල්ලිතිබනට වැඩක් නෑ කොද රිදෙනලු ඇයි නැමෙන් දෝනම් ඔන්න රපේ රටේ යමක් කරන්න කැමති නෑ. අපේරටෙක් ටොයිලට් ෝදාන්න්න කවුරුත් කැමති නෑ. පිටරට ගියාම ටොයිලත් තෝදන්න අරිම තැමති. ඒ අපේෂ්‍ය භාවය පූ මාන්‍යක අනෙක් අයි. ලංකාවට ඇවිදි ලඟපානහිට පස්සේ. ඉන්න වුනුත්කු ලප්පු වෙනවා මේ පොළොවෙ එක්ක වැඩ කරම මොනවා දැම්ම ඇලවෙන මගේ පොළග කවඩාරිමේ පොළවේ මාව වලලන් ඩෝන පවගේද අම්මක එනෙක්ගේ ආසාවත්තිබුණා ලංකාව මැරෙන් දෝන අවුදු ගානක් ඉටියේ රට එඩම බෑ වයසයි මොන ක්‍රමයකින් අරිගේන්න බෑ ගොඩක් වයිසයි අනේ ගෙනාව හොඳයට ඇ දරුව එක්ක විනෝද වුණ වන්දනාගිය වලින්ද වැරිතැන් වැඩ පුදා ගත්තා යන්ඩ දවස් දෙක තුනත් තිෙද්ද අම්ම ලංකාවම මලා ඒ පොළව ලංකාවමයි භූමිධාන කළේ ආසාවිෂ්ට වන එනිසා මේ පොළව මගේ කවඩාරි මගේ මලකඩත් මේ පොළවට පෝරවේඩෝන මගේ මලකඩත් මේ පොළවටම මුසුවෙඩෝන මගේ මලකඩ මේ පොළව භූමිධාන කරන්න ඕන මේ කඳ මගේ භූමියට දානිදෙන් ඒකයි බෞද්ධයාගේ සිතිවිල්ල වේඩෝන ඒකයි සැබෑම සිංහලේකයන් මගේ සරීරයේ පොළොවට එනිසා මාවීර චරිත තිබුණා දුටුගැමුණුවාදි චරිත කියවදි පේනවා මොනතරම් එඩිතරකමක් මොනතරන්නම් දැන් අපේ තරුණ එකතු වෙලා අ වැව්ටික අදනවන්නම් මොනතරන් වාසනාවද බලඩ මෙචර වැස්සත් විදුරිය කපපනවා වැවටික සුද්ධ කරල තිබුණ නම් ඒ වතුර රැඳෙන්වා ඒකෙන් ලොකු ආර්ථික ප්‍රතිලාබයක් රටකට ගණ්ඩ තිබුණ මේ අල්ලසයි පගාවයි කැලේ සුද්ධ කර කරය නවා කැලේ ඇතුළේ ඕටල් ගානෝ කැලේ සුද්ධ කරල එක ව්‍යාපෘති කරනවා මේ ඔක්කොම අල්ලසට අල්ලස පගාවම මොකා ඉල්ලුවත් පොළොව දෙෙන මට්ටමට ඇවිදිී නිකන් තමාන්ගේ අම්මාව කපකප දෙනවාගේ මේ රටට කරන වෙන්නයි එක පැත්තකින් පුරාවද්්‍යා ස්ථාන ඔක්කොම කඩාදානෝ අර දල්ගමූ පැත්ති පැරණිම පන්සල ඔක්කොම ආරල කඩලා ජෛත්‍ය බුදුගේ ඔක්කොම කඩලා කෞද කරන්න පුරාවිද්්‍යාවක් තියනවා වනජීවි අධිකාරියක්ත් තියනවා දුප්පත් ගෑනයක් කැලේ දරකෑලිටිකක් කඩාගෙනවත් බට්ටිකු යන්න ඒකට තාංචි අර සෑය කඩනකං මු නිදිදද පොලිස්සික් තියෙනවා මේ අපේ අනාගතයට දෙන්ඩ තියෙන දායාද මෙවා සුරකින් දඕන ටකිින් දෝන එතකොටයි රටට ආර්ථිකයේ ශක්ති මත්තින්නේ හවා බලන්ඩයන්ඩ සකස් කරන්න බෝන ඔන්නේ නිලධාරිවරු රෑවෙනවා එලිවෙනවා එිෙනවාරෑෙනවා මං පඩිගත්තා මොනවද මංකලේ ඔන්න සිතන්ඩ ඉගනගන්න ළමයි යට ඇඳුමේ දල තාත්තා අම්ම මට දෙනවා රෑවෙනවායිලි වෙනවා ම මොනවද ඉගන ගත්තේ. රජයේ සේවකයෝ මම පඩිගත් අවුරුද්ද මේ මිනිස්සුන්ගේ පඩිය මිනිස්සු ඉදුන්නේ සංවර්ධන ලොතරයි විකුණන මිනියට දෙකයි පණයි දවසම ඇවිදින්දෝන අපි උදේ අටෙන් ගල දෙකට ඉවරයි අපි මොනවදී ගැුවේ මෙන්න මේවා සිත්තලා තමන් ළඟතියෙන් අඩුපාඩු දුරු කරගෙන යාග ඒවාගම ලස්සන ගුණවත්කං ඇති කරගත්තොත් එයා මලාට පස්සෙත් එයාගේ ජීවිත අභිමානවත් වයෙනවා. එයා වැඩ කළ විරුවෙක් වෙනවා නිකම්ම නිකං එකෙක්නමේ එනිසා මේව ගැන්න සිත්තන්ඩ වසරක් දෙවී අනවා. නවසරක් උදා වෙනවා මේ වසර කරපු මෝඩකන්සිියල්ල සෝදාදාලා පොලාදාලා ලබනවුරදේව නොකර ගුණධාරම ඇතිකර ගත්තොත් ජෝතිජෝති ආලෝකෙන් ආලෝකට යන්න පුළුවන් ඒ බව මටක තියා ගන්න ඒ බව සිත්තට ගන්න කාලෙ වේගෙන් යනකොට අපි නාකිවෙනවා ලෙඩවෙනවා අන්තිමේද අද රෑදට උදේද කිසිව කෙනකොට කියන්න බෑ. සිද්ධ වවා එතකොට අපේ කතා විවර වෙනවා අපි මලාට පස්සෙත් මිනිස්සු අපි ගැන කතා කරන්න ඕන එබන්ඳ ජීවිතයක් අපි ගැන නරකද එනුමයි අපේ තිබිච්චය ගතිගන්න මනස්ෝ කතා කරන්න ලඕන ඒ සඳහාමේ දවස ගෙවී යනකොට අවුරුද්ධ ගෙවී යනකොටට මේවා ගැන සිතා බලා ක්‍රියා කරන්න කියලයි මාමෑනි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදදාලි. ඒමනම් දෙවියෝ මේ පින් දක සතුටු වේවා. මේ මගේ රට රැකදේවා මේ ලෝකම රැකදේවා. රට වැසියෝ රැකදේවා තරුණ ළමයි රැකදේවා. පුංචි ළමයි රකදේවා සියල්ලන්ට සුභනාගතයක් සියලු සත්්‍යයෝ සූපත්තේවා සියල් අන්ටම යාාපතක් වේවා. ලබන අවුරුද්දත් කරදර බාධක නැත්තිී. අපේ වැඩ කරගන්න ශක්තිය ලැබෙන වසරක් බවට පත්තේවා මියගිය සෑම දෙනාට උතුම් නිවන්සුව ලැබේවා සසට සැපවේවා සසර කෙටි වේවා මියගිය සැමට දෙවී අන්ට ඔබ අපප සෑම දෙනාට සත්පුරු සසත්පුරු සසිියල්ලන්ටම මිතුරු අමිතුරු සෑම දෙනාටම සිතක් වේවා සාන්තියක් වේවා සැමටම සුවසේ පෙරුම්පුරාගෙන මෙලවද්ජාය ගැන පරලවජ්ාය ගෙන සසරජ්ජාය ගෙන කෙලෙසුදජායගෙන මාරය අත්ජායගෙන පතන බෝධයකින් උතුම් නිවන් පිනිිස්සම මේ ධර්මදේශනාමය කුසලයත් සේතුවාසනා වීවා. විශේෂෙන් දායකත්වය දරන අපේ පලවින්නගේ වීරසිහ මාත්මා ගීතිකා සූර යාරච්චි විරෝෂ් විලෝචන පලවින්නගේසා පළවින්නගේ සිතුමි සිතුම් සිිසියා සමිදිනී යන සියලු දෙනා ප්‍රමුක. ඒ පවුල්වල සැමටත් තටවැසි ලෝක වැස් සි සෑම්ම දෙනාටත්. ප්‍රඥානාලිකාව අපේ මොනරාගල පඥ්ඥාලංකාර පණ්ඩිතාආමුදුරු ඇතුළු කාර්ය මන්දලටත් සත සාන්තිය සැනසිල්ලත් නිදුක්නීරෝගි භාවයක්ත්. තව තව ලෝක ශාසනක වැඩ වඩන්ඩ යෝධ බල යෝධ ශක්තියන්. ලැබේවයි අපි පතමු. ආකා සට්ටාචබුම් මට්ටා දේවා නාගා මෛද්දිකා. පුණ්ඥන්තන් අනමුෝ දිත්වා චිරංරක්කන්තු ශාසනං චිරංරක්කන්තු දේශනං චිරංරක්කන්තු තුවං සදා. ධර්මස්ස වනා නිසංස බෙලිින් සැමටම උතුම් නිවන්සුවේම ලැබේවා මෝහකයෝ නිප්හාන